සුබදවසක් කියලා පිළිගන්නවා හැම වදත් ජොබ් ගා ශ්‍රී ලංකා channel එක නවතත් අපි මේ වීඩියෝ එක මගින් රජයේ වැඩසහක සහ කළමනාකරණ සහකාර තනතුරු සඳහා බඳවා ගැනීම පිළිබඳ විස්තර ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. ස්ත්‍රී සහ පුරුෂකයන් දෙපාර්ශ්ව සඳහාම බොහෝ පිරිසකට ආයුධපත් යොමු කිරීමේ හැකියාව මේ තනතුරු සඳහා තියෙනවා කියලා මුලින්ම මතක් කරන්න ඕනේ. අපි දැන් යොමු වෙමු ඒ විස්තර වෙත. ඉතින් මුලින්ම මතක් කරන්න ඕනේ අපේ ජොබ් ගා ශ්‍රී ලංකා channel එක ගියොත් ඔයාලට මේ ආකාරයෙන් විවිධාකාරයේ රජයේ ආයතන මගින් කඳවා ඇති නවතම රජයේ රැකියාව පිළිබඳ විස්තර වීඩියෝ මාර්ගයෙන් අපි ගෙනවලා තිනවා. මේ වීඩියෝ එක ඩිස්ක්‍රිප්ෂන් එක ඔස්සේ ඔයාලට වැඩිදුර විස්තර සහ ආයුධපත් මුලින්ම ලබා ගැනීමේ හැකියාව පවතිනවා. එහිදී මේ අවස්ථාවන විට ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සහ යුනියන් බැංකුව වැනි බැංකු මගින් කඳවා ඇති බැංකු පුරප්පාඩු පිළිබඳ සහ තවත් රැකියා රාශියක් පිළිබඳ විස්තර අපි ගෙනවලා තිනවා. අපේ channel එකට ගිහිල්ලා ඒ පිළිබඳ වැඩි විස්තර ලබා ගැනීමේ හැකියාව ඔයාලට පවතිනවා. ඒ වගේම jobguide.lk අපේ වෙබ් අඩවිය මගින් නිරන්තරයෙන්ම රජයේ රැකියා පිළිබඳ විස්තර දිනපතාම ගෙනෙනවා. ඒ ඔස්සේ රැකියා සඳහා බඳවා ගැනීම සඳහා අවශ්‍ය වන ප්‍රශ්න පත්‍ර සහ නෝට්ස් යන විස්තරත් ඔයාලට නිරන්තරයෙන්ම අපි ලබා දෙන්න කටයුතු කරනවා. ඉතින් අද කඳවා ඇති පළවෙනි තනතුරු වෙන වැඩ සහායක එහෙම නැත්නම් post of works 8 කියන තනතුරු සඳහා තමයි අදපත් කඳවීම සිදු කරලා තියෙන්නේ. ඔය බලමු මේ සඳහා වෙන සුසුකම් මොනවද කියලා මුලින්ම. එහෙදී සාමාන්‍ය පෙළ විභාගයේදී ඔයාලා දෙවරකට නොවැඩි වාර ගණනකදී විෂයන් 6ක් සමත් වීම ප්‍රමාණවත් කියලා සඳහන් කරලා තියෙනවා. එහිදී අවශ්‍යයෙන් ඕනෑම විෂයන් දෙකක් සඳහා සීසමත් දෙකක් සහිතව විෂයන් 6ක් සමත් වීම තමයි ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ. එහිදී ගණිතය සඳහා S සමත්වයක් තිබුණත් ප්‍රමාණවත් වෙන බවයි සඳහන් වෙලා තියෙන්නේ මේ තනස සඳහා අයදුපත් යොමු කිරීමට. ඊළඟට ඔයාලා ශ්‍රී ලාංකික පුරවැසියෙකු විය යුතුයි කියලා විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා මේ සඳහා අයදුපත් යොමු කිරීම සඳහා. ඒ වගේම හොඳ චරිතයකින් යුක්ත වූ අතර යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් යුක්ත වූ කියලාත් විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා. මේ සියලු සුසුකම් තියෙනවා ඔයාලට පුළුවන් මේ සඳහා අයදුපත් යොමු කරන්න. ඒ වගේම විශේෂයෙන් ඔයාලගේ සැලකිල්ලට දක්වනවා කියලා සඳහන් කරලා තියෙනවා. ජාත්‍යන්තර සබඳතා පිළිබඳ අධ්‍යක්ෂකම් තියෙනවා නම් ශ්‍රේෂ්ඨයි ඔයාලට විශේෂ සුසුකමක් වෙනවා. ඒ වගේම ඔයාලා ඔෆිස් පරිසරයක වැඩ කරලා තියෙනවා නම් කාර්යාල පරිසරයක වැඩ කිරීමේ හැකියාව සහ ඔයාලගේ IT නොලෙජ් එකක් තියෙනවා නම් ඒක විශේෂ සුසුමක් වශයෙන් සලකන අවශ්‍යයි. වගේම වළංගු ඩ්‍රයිවිං ලයිසන් එකක් තියෙන පුද්ගලෙක් නම් තවත් සුසුමක් වශයෙන් සලකනවා කියලා විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා මේ ඔෆිස් 8 කියන තනතුර සඳහා work 8 කියන තනතුර සඳහා අයදුම්පත් යොමු කිරීම සඳහා. මේ ගැන සුසුකම් තියෙනවා නම් ඔයාලට පුළුවන් පහසුවෙන් අයදුම්පතක් ඊමේල් මාර්ගයෙන් යොමු කරලා මේ තනතුර සඳහා අයදුම්පත් යොමු කිරීමේ හැකියාව ලබා ගන්න. ඊට බලමු මේ තනතුරු සඳහා වෙන වයස් සීමාව කෙසේද කියලා. එහිදී වයස අවුරුදු 18ට නොඅඩු 45ට නොවැඩි ඕනෑම පුද්ගලයෙක් සඳහා අයදුම්පත් යොමු කිරීමේ හැකියාව මෙහිදී ලබා දීලා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඊට බලමු මේ තනතුරු සඳහා වෙන වැටුප් පරිමාණය කෙසේද කියලා. එහිදී ඔයාලට සියලු දීමන සහිතව 34825ක මාසික වැටුපක් දීමනාවක් මේ තනතුරු සඳහා හිමි වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. එහිදී ජීවන වේතන දීමනාව සහ EDF IBF සඳහා වන දායකත්වයක් ඔයාලට හිමි වෙනවා කියලා මේ දී සඳහන් කරලා තියෙනවා. ඊළඟට බලමු මේ සාර්ථක සඳහා වන ආයුධ පත්‍රය සකස් කරගන්න ආකාරය කෙසේද කියලා. එහිදී ඔයාලගේ සම්පූර්ණ CV එකක් ඔයාලා PDF ආකාරයෙන් සකස් කරගන්න ඕනේ මේ තනතුරු සඳහා ඊමේල් මාර්ගයෙන් ආයුධ පත්‍ර යොමු කිරීම සඳහා. ඊට අමතරව ඔයාලා ආයුධ පත්‍ර සමග ඊමේල් මාර්ගයෙන් පැන සාධකයේ ඡායා පිටපත් ස්කෑන් පිටපතක් ස්කෑන් කරලා ළඟ තබා ගැනීම සිදු කරගන්න ඕනේ. එහිදී ඔයාලා ස්කෑන් කිරීම හෝ ෆොටෝ එකක් අනිවාර්යව ලබා ගැනීමෙන් ඔයාලට සහතිකය සඳහා ගැනීමේ හැකියාව පවතිනවා. ඊළඟට අධ්‍යාපන හා වෘත්ති සහතික වල ඡායා පිටපත් ඔයාලා මේ CV එක සමග අයදුම්පත් සමග යොමු කිරීම සිදු කර ගන්න ඕනේ කියලා සඳහන් කරලා තියෙනවා. මේ කියන්නේ සහතික පත්‍ර ඔයාලා අයදුම් කිරීමට ප්‍රථමයෙන් ළඟ තබා ගැනීම වැදගත් වෙනවා අයදුම්පත් යොමු කිරීම සඳහා. ඊළඟට බලමු අයදුම්පත් එවන ආකාරය කෙසේද කියලා. මේදී අයදුම්පත් එවන අවසාන දිනය අගෝස්තු මාසේ 31 දක්වා දීර්ඝ කරලා තියෙනවා. මීට කලින් අයදුම්පත් යොමු කිරීමට රෙජිස්ටර් නිලපන් තැපැලෙන් අවස්ථාව ලබා දුන්නත් දැන් ඔයාලට ලබා දීලා තියෙන අවස්ථාව ඊමේල් මාර්ගයෙන් අයදුම්පත් යොමු කිරීම සඳහා. අපි කලින් සඳහන් කළ CV එක සහ අදාළ සහතික වල ස්කෑන් කරන ලද පිටපත් ඔයාලා ඊමේල් මාර්ගයෙන් යොමු කිරීම සිදු කර ගන්න ඕනේ. එවිට ලිපිනය සඳහන් කරලා තියෙනවා ercmd@pdn.ac.lk කියන ඊමේල් ලිපිනයට ඔයාලට පුළුවන් ඊමේල් මාර්ගයෙන් අදාළ සහතික සහ CV එක හේවීම සිදු කර ගන්න. එසේම එවන ඊමේල් එකේ සබ්ජෙක්ට් තීරුවේ අයදුම් කරන තනතුර අනිවාර්යයෙන්ම වර්ක් එයිඩ් වශයෙන් සඳහන් කරලා එවන්න ඔයාලා මතක තියා ගන්න ඕනේ කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඔයාලට තවත් කටයුත්තක් සිදු කිරීම සිදු කරන්න ඕනේ මේ තනතුර සඳහා අයදුම්පත් කිරීමේදී. ඒ වගේම ඔයාලා SMS මාර්ගයෙන් ඔයාලා අයදුම්පත් යොමු කර වහාම දැන්වීමක් සිදු කර ගන්න ඕනේ. ඔයාලගේ නම අයදුම් කරන තනතුර සහ අයදුම් කළ දිනය සඳහන් කරලා මෙන්න මේ කියන මොබයිල් නම්බර් එකට ඔයාලා SMS එකක් මාර්ගයෙන් දැනුම් දෙන්න ඕනේ. ඔයාලා අයදුම් කළ වහාම ඒක කන්ෆර්ම් කර ගැනීම සඳහා 0.71 145 51 88 කියන මොබයිල් නම්බර් එකට සීනියර් රෙජිස්ටර්
අසිස්ටන්ට් රජිස්ට්‍රාර් වෙත ඔයාලා SMS මාර්ගයෙන් මේ අඳුම්පත් යොමු කළ බව දන්වලා යවන්න ඕනේ. මේ තනතුර සඳහා නිවැරදිව අඳුම්පත් යොමු කිරීම සඳහා මේ ආකාරයෙන් ඔයාලට පුළුවන් නිවැරදිව මේ තනතුර සඳහා අඳුම්පත් යොමු කිරීම සිදු කර ගැනීම සිදු කර ගන්න. මිලකට අඳුම්පත් කැඳවලා තියෙන තනතුර වෙන කළමනාකරණ සහකාරය එහෙම නැත්නම් මැනේජ්මන්ට් ඇසිස්ටන්ට් තනතුර සඳහා තමයි අඳුම්පත් කැඳවීමක් සිදු කරලා තියෙන්නේ. මේ තනතුර සඳහා අවශ්‍ය කරන සුදුසුකම් මොනවද කියලා අපි දැන් සරකලා බලමු. එහිදී සාමාන්‍ය පෙළ විභාගයේදී එක් වර්ගදී විෂය හයක් සමත් වීම තමයි ඔයාලගෙන් සරකලා බලන්නේ. එහිදී සීසා මාත්‍ර 3ක් සහිතව තමයි ඒ සමත් වීම සිදු කර ගන්න ඕනේ. එහිදී සීසා මාත්‍ර භාෂාව ඉංග්‍රීසි භාෂාව සහ ගණිතය සඳහා සීසා මාත්‍ර සහිතව එක් වර්ග විෂය හයක් සමත් වීම තමයි මෙහිදී බලාපොරොත්තු වෙන්නේ. මේ මැනේජ්මන්ට් ඇසිස්ටන්ට් තනතුර සඳහා සුසුකම් වශයෙන්. ඒ වගේම ඕ ලෙවල් ඒ ලෙවල් විභාගයේදී එක් වර්ගදී ඕනෑම විෂය ධාරාවක් ඇසේ විෂයන් 3ක් සමත් වීම ඔයාලගෙන් බලාපොරොත්තු වෙනවා කියලා විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා. පැරණි විෂය ධාරාව යටතේ විෂයන් 3ක් එකවර සමත් වීම තමයි ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ කියලා විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඔයාලා විශේෂතාවයක් දක්වනවා කියලා තියෙනවා පහසුකම් තියෙන පුද්ගලයන් සඳහා. ඔයාලා කම්පියුටර් පරිගණක පාඩමාලාවක් මාස 6කට වඩා වැඩි පරිගණක පාඩමාලාවක් පිළිගත් ආදරයෙන් හදාරලා තියෙනවා ඒක විශේෂ සුසුකම් වශයෙන් සැලකනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම පරිගණක ශාස්ත්‍රයේ වසර 2කට වඩා වැඩි පළපුරුද්දක් තියෙනවා ඒකත් විශේෂ සුසුකම් වශයෙන් සැලකලා තියෙනවා. ඒ වගේම ඔයාලා ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වීමේ සඳහා ඉදපත් යොමු කරන්න එයාගේ යහපත් චරිතයකින් හා සෞඛ්‍යයකින් යුක්ත වේද කියලා විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා සුසුකම් යටතේ. මේ කියන සුසුකම් තියෙනවා වඩ පුළුවන් කළමනාකරණ සහකාර කියන තනතුර සඳහා ඉදපත් යොමු කිරීම සිදු කර ගන්න. ඉතින් ඒ තනතුර සඳහා වන වයස් සීමා සඳහන් කරලා තියෙනවා වයස අවුරුදු 18ට නොඅඩු 30ට නොවැඩි ස්ත්‍රී සහ පුරුෂ කියන දෙපාර්ශ්ව සඳහා ඉදපත් යොමු කිරීමේ හැකියාව මෙහිදී ලබා දීලා තියෙනවා. ඊළඟට මේ තනතුර සඳහන් වැටුප සහ දීම නම පිළිබඳ සඳහන් කරලා තියෙනවා. සියලු දීම නම් සහිතව 38,525ක වැටුපක් වාරවල මාසිකව මේ තනතුර සඳහන් වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ජීව වේදන් දීම නම සහ ETF සහ EPF සඳහා වල දායකත්වය සැපයන බවත් සඳහන් කරලා තියෙනවා. ඊළඟට අපි මේ තනතුර සඳහන් අවින්පත් යොමු කිරීමේදී ඔයාලගේ CV එක PDF ආකාරයෙන් සකස් කර ගැනීම සිදු කර ගන්න ඕනේ. එහෙදි ඊමේල් මාර්ගයෙන් තමයි ඔයාලට අවින්පත් යොමු කිරීමේ අවස්ථාව ලබා දීලා තියෙන්නේ. එහෙදි අවින්පත් සමග ඔයාලා උපැන්න සහ තිකේ ඡාය පිටපත ස්කෑන් කරලා හෝ ෆොටෝ එකක් වශයෙන් ලබා දා ගත යුතුයි. ඒ වගේම අධ්‍යාපන හා වෘත්තීය සාධකවල ඡාය පිටපත ස්කෑන් කරලා හෝ ෆොටෝ එකක් මාගෙන් ලබා දා ගැනීම සිදු කර ගන්න ඕනේ. ඊමේල් මාර්ගයෙන් අඳුම්පත් යොමු කිරීමට ප්‍රථම. ඉතින් අඳුම්පත් යොමු කිරීම ගැන තමයි ඊළඟට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙදිත් අගෝස්තු 31 දක්වා ඔයාලට අඳුම්පත ඊමේල් මාර්ගයෙන් යොමු කිරීමේ හැකියාව ලබා දීලා තියෙනවා. ඔයාලගේ CV එක සමග කලින් සඳහන් කළ සාධකවල ස්කෑන් කරලා දා හෝ ෆොටෝ එකක් සලස පිටපත් ඔයාලා ඊමේල් මාර්ගයෙන් යොමු කිරීම සිදු කර ගන්න ඕනේ. ඔය යුතු ඊමේල් ලිපිනය නැවත සඳහන් කරලා තියෙනවා arcmd@pdn.ac.lk කියන ඊමේල් ලිපිනයට ඔයාලා එවීම සිදු කර ගන්න ඕනේ. සබ්ජෙක්ට් තීරුවේ ආදුම් කරන තනතුර අනිවාර්යයෙන්ම ඔයාලා සඳහන් කළ මැනේජ්මන්ට් ඇසිස්ටන්ට් වශයෙන් සඳහන් කළා තමයි එවීම සිදු කර ගන්න ඕනේ. ඒ වගේම එසේ එවුවාම ඔයාලා SMS මාර්ගයෙන් දැනුම් දෙන්න ඕන ඔයාලගේ නම, ආදුම් කළ තනතුර සහ ආදුම් කළ දිනය නිවැරදිව සඳහන් කරලා 0741145188 කියන සීනියර් ඇසිස්ටන්ට් රෙජිස්ට්‍රාර්ගේ මොබයිල් නම්බර් එකට ඔයාලා SMS මාර්ගයෙන් දාගන්න ඒ ඩීටේල්ස් ඔයාලා කන්ෆර්ම් කර ගැනීමක් සිදු කර ගන්න ඕනේ මේ තනතුර සඳහා ඉදම්පත් යොමු කළ බවට. ඉතින් ඒ ආකාරයෙන් ඔයාලට පුළුවන් මේ තනතුර සඳහා නිවැරදිව ඉදම්පත් යොමු කර ගැනීම සිදු කර ගන්න.